අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. මීමර දාරතන නායක හාමුදුරුවෝ කරුණ දැක්වුවා. මම හිතන්නේ තවත් සමිනහසලා කීපණමක් කරුණ දක්වන් තියෙන නිසා ඉතා කෙටියෙන් කරුණු ටිකක් පැහැදිලි කරන්නම්. මිහින්තලා රජමහා විහාරස්ථානයේ සම්බන්ධවදී මේ පැන නැගී ඇති කරුණ සම්බන්ධව අපට කාරණා කීපයක් රනිල් වික්‍රමසිංහ මහත්මියගෙන් අහන්න තියෙනවා, විසඳ ගන්න තියෙනවා. පළවෙනි කාරණාව තමයි මිහින්තලා රජමහා විහාරස්ථානය විහාරස්ථානයෙන් පලිගන්න මිහින්තලා රජමහා විහාරය රනිල් වික්‍රමසිංහට හෝ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට හෝ කැබිනට් එකට හෝ පාර්ලිමේන්තුවට හෝ කර වරද මොකක්ද කියලා අපි සාකච්ඡා කරගන්න වෙනවා. ඒ වගේම දැන් මේ ඇමතිවරු යම් විදිහේ ඔලු උස්සලා ඉන්නේ, මේ රටේ මිනිස්සු ඔලු උස්සලා ඉන්නේ සංචාරක ව්‍යාපාරේ දියුණු වෙච්ච නිසා. ඒතර සංචාරක ව්‍යාපාරයේ යම් ප්‍රමාණයක සැලකිය යුතු ප්‍රතිශතයක් මේ රටේ සිද්ධාස්ථාන බලන්න එන්නේ අනුරාධපුර සහ පොළොන්නරු වැඩි වශයෙන් එන්නේ, ටුවරිස්ලා එන්නේ. ඒතර ඒ යන ටුවරිස්ලගේ ගමනේ ඉතාමත්ම වැදගත් සම්දිස්ථානයක් තමයි මිහිඳු මහ මිහින්තල රජමහා විහාරය, මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරපු තැන. එකක් පැත්තක් තමයි ස්වාභාවික సౌందර්යය, අනිත් පැත්ත තමයි ආගමික විශේෂයෙන් බෞද්ධ ආගමික පූජනීයත්වය, අනික පුරාවිද්‍යාත්මක වටිනාකම, අනික ජීව විද්‍යාත්මක, ඒ වගේ පරිසරාත්මක සබහදහමාත්මක වටිනා කියන ලංකාවේ තියෙන එකම ස්ථානය තමයි මිහින්තලාව කියලා කියන්නේ. ඒතර අක්කර 2000 ගානකට වඩා වැඩි භූමි වපසරියක් තියෙන ලෝකේ ප්‍රථම අභය භූමිය පිහිටලා තියෙන ස්ථානය. දැන් මේ ස්ථානයේ රක්ෂිත වනාන්තර, වනසත්තුන්, වනාන්තර පද්ධති මේ සියල්ල දැන් අභියෝගයෙන් ලක් වෙලා තියෙන. මොකද ආරක්ෂා ඉවත් කිරීම ඇතුලේ දැන් මිහින්තලාවට මිහිඳු හාමුදුරන් වහන්සේ වැඩම කරලා ඒ අභය දාණය සඳහා වෙන ඒ මුවෙක්ගෙන් ලබා දුන්න පණිවිඩය දැන් මේ වෙනකොට අහිංසක සත්තු 10 ගානක් ඉන්න වනාන්තර පද්ධතියේ මිහින්තල අභය භූමියේ දැන් ඒ මුවන්ට අභය දාණය දෙන්න කාරුවත් ඉදිරිපත් වෙලා නැහැ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මිය ගත්ත මේ ක්‍රියාමාර්ගය නිසා දැන් මේ වෙනකොට සත්ව ජාවාරම විශේෂම දඩමස් ව්‍යාපාර දිගින් දිගටම ඒ පද්ධතිය ඇතුළේ සිද්ධ වීම පවතිනවා. ඒක බරපතල් ඛේදවාචකයක්, ඉතාමත්ම වාසනාවන්ත තත්ත්වයක්. ඊළඟ රනිල් වික්‍රමසිංහ මහත්මයේ කටේ තියෙන වචනයක් තමයි හාමුදුරුවෝ හම්බුණාම පන්සල්වලට ගියාම කියනවා දසරාජ ධර්මයෙන් රට පාලනය කරනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මේ වික්‍රමසිංහ රජ දරුවගේ දසරාජ ධර්මයේ රට පාලනය කරන ක්‍රමයේ මේ වික්‍රමසිංහ රජ දරුවගේ ක්‍රමය තමයි වෙහෙර විහාරවලින් පූජනීය ස්ථානවලින් පලිගන්නේ. රනිල් වික්‍රමසිංහල දැන් කීප වතාවක්ම වැරදුනේ මේක මේ අර අහමු චාන්ස් එකක්නේ, මේක පිනාපාරක්නේ, මේ ජනාධිපති උනේ. හැබැයි පහුගිය මිනිස්සෙක ඉතිහාසේ ඉඳලා හැමදාම මිනිහට වැරදුනේ මෙන්න මේ නරක තැනට අත ගහන අත තියන්න ගිහිප එක. හැමදාම පලිගන්නේ බලයට ආගම් පලිගන්නේ බෝධින් වහන්සේ නමකගේ. බලයට ආගම් බුදු පිළිමකින් පලිගන්නෝ, සිවුරෙන් පලිගන්නෝ, ආගමෙන් පලිගන්නෝ. හැබැයි දර්ශනේ දසරාජ ධර්මයෙන් තමයි සාකච්ඡාව. එහෙම පලි අරගෙන බෞද්ධ හිත් කඩා බිඳ දාලා තමයි එතුමා ආයිත් ගෙදර යන්නේ. ගෙදර ගිහිලා කතා කරනවා බෞද්ධ ආගමේ ආයිත් බෞද්ධ ප්‍රබෝධයක් ගැන, එහෙම නැත්නම් දසරාජ ධර්ම ගැන, ආර්ය අෂ්ටාංග මාර්ග ගැන කතා කරනවා. විශේෂයෙන්ම අපි කියන්නට ඕන රනිල් වික්‍රමසිංහ මහත්තයා පැහැදිලි කරලා දෙන්නට ඕන ශිලා ලේඛනවල පැහැදිලි මේ රටේ ආරම්භයේ පටන් අද දක්වාම අපි ඉතිහාසය විමර්ශනය කළ බැලුවොත් පැහැදිලි වෙන දෙයක් තමයි මේ ශිලා ලේඛනවල සටහන් වෙලා තියෙන දේ තමයි රාජ්‍ය මහත්යාදීන් පටන් අතුපැලේ වසල බිලින්දා දක්වාම බෙහෙර විහාරවල සේවකයන් හැට තමයි ඉස්සර රජදරුවන් සැලකුවේ. ඒ සේවකත්වය කියලා කියන්නේ බුද්ධ පූජාව තියෙන එක, තේවාව සිද්ධ කරන එක, අතුපතු ගාහන එක, හාමුදුරන් වහන්සේලාට අපූපස්ථාන කරන එක, පඩික්ක මල්ලන එක. දැන් ඒකට අර රාජ්‍ය අමාත්‍යවරයා හැටියට හදිසියේ හමුදා නිලධාරියෙක් කියලා පඩික්කමක් ඇල්ලුවොත් කියයි හමුදා නිලධාරින් පඩික්කම් අල්ලන්න දෙන්න බෑ කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයෙන් අහන්න, අර රාජ්‍ය අමාත්‍යවරට හම් වෙච්චලා අහන්න, ජේ අරුන්න හෙද් ගිහිල්ලා පඩික්කම් ඇල්ලුවා කැල්ලි විහාරේ. දංගට අරන් ඇවිල්ලා තියෙනවා. එහෙම තමයි විහාරස්ථානවල. දැන් ඒක අතුගානක ලැජ්ජාවක් හමුදාවට නෑ. හමුදාවට ලැජ්ජ අර ඇමතිවරුන්ගේ නෝනගේ බෑග් එක කරන් යන්න, ඇමතිවරුන්ගේ නෝනගේ කකුදෙක සපත්තක දාන්න, නෝනගේ වාහනේ ලවන්න,
නෝනක රෙදිරික හෝදල දෙන්න රාමාත් අමාත්‍යන් ඇමතිවරුන්ගේ ගෙවල්ොල මේ ඉතාමත්ත පහත්තඩවට හමුදාන නිලධාරීන් මේ යොදවගෙන තියෙනවා සිවිල් ආරක්ෂක නිලධාරීන් උයන්න දැන් මේ ඉන්න අමාත්‍යවරුන්ගේ අමාත්‍ය මණ්ඩලේ වැඩි හරියක්ම රාජ්‍ය අමාත්‍යරු නියෝජ්‍ය අමාත්‍යරු සහ විශේෂයෙන්ම කැබිනට් ඇමතිවරුන්ගේ ගෙවල්වල උයන්නේ හමුදාන නිලධාරීන් අභියෝගෙන් ලක් කළ කියලා කමල් ගුණරත්න මහත්තයට පුළුවන් නම් නෑ කියන්න හෙට නෑ කිව්වොත් අපි පෙන්නන ලෑස්ති හැම ගෙදරකම මේ සියලු අමාත්‍යවරු ගෙවල්වල උයන්නේ හමුදාන නිලධාරීන් එක්කෝ නේවි එකෙන් එක්කෝ එයාපෝස් එකෙන් එක්කෝ ආමි එකෙන් කට්ටි උයන්නේ සිවිල් ආරක්ෂකෙන් පොලිසියෙන් හරි උයනවා නෝනගේ වාහනේ වැඩ ගන්න ආරක්ෂක නිලධාරීන් නෝනගේ වාහනේ ලවන්නේ යාලා නෝනගේ රෙදිරික හොදලා දෙන්නේ ආරක්ෂක නිලධාරීන් දැන් එහෙව් තියෙන රටක මිහින්තලා පුදබිමේ අතුගාන එක ඔය රාජ්‍ය අමාත්‍යවරට හැටියට ඒක අවනාමයක් අබුද්දස්ස කාලයක් කියන්නේ ඒකයි රනිල් වික්‍රමසිංහ මහත්තය පාණ්ඩ ගන්න හැම වෙලාවෙම අබුද්දස්ස කාලේ මතු වෙනවා ඉතාලු උඩට මතු වෙනවා ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ මහත්තය ඊළඟට කියන්න කැමති දැන් ඔබතුමා ඉඳගෙන ඉන්නේ පොහොට්ටු ආණ්ඩුවක මේ සිවුරෙන් බලයටපත්ේ චාණ්ඩුවක බුදුහාමුදුරන් ගාවට ගිහිල්ලා මේ මොකද රුවන්වැලි සෑය ගාව ගිහිල්ලා දිවුරුන් දිවුන ආණ්ඩුවක මේ කැලණියට ගිහිල්ලා දිවුරුන් දුන්න ආණ්ඩුවක එහෙව් ආණ්ඩුවක් නෙමෙයි තියෙන්නේ අර 100% සිංහල බෞද්ධ ඡන්දවලින් පත් වෙලා. දැන් එහෙව් ආණ්ඩුවකෙන් ඔබතුමා ඉඳගෙන තමයි මේ සිවුරට ගරහන්නේ, කෙලසන්නේ, මේ පලිගන්නේ. ඊළඟට අපි කියන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට පරිස්සම් වෙන්න ඕන මේ පොහොට්ටුවෙන්. පොහොට්ටුවෙන් පරිස්සම් වෙන්න ඕන කාරණාව තමයි ඔය ඔබතුමාට අටවල තියෙන ඇටවිල්ල, ඔය තියෙන මර උගුල, දේශපාලන මර උගුල අටවල තියෙන්නේ හෙට අරිද්ද පොහොට්ටුව ඔබතුමා තනි කළා දාලා එළියට ගිහිල්ලා ගියාවේ අනිවාර්යෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා අනිවාර්යෙන් ඔය රාජ්‍ය අමාත්‍යවරයා කියනවා මිහින්තලාවට අත තිබ්බ හාමුදුරනේ ওই නායකයා කියලා කියනවා අනිවාර්යෙන්ම කියනවා ඔහොම කියන්න බැරි පොරවල් ටිකක් නෙමෙයි ඕකේ ඉන්නේ තේ නිසා ඔය රනිල් වික්‍රමසිංහ මහත්තයා මර උගුලකට අහුවෙලා තියෙන්නේ ඔය දේශපාලන මර උගුලෙන් ගැලවෙන්න ඕන නම් වහාම නිවරදි වෙන්න නිවරදි වෙන්න ඒ සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම මල්ලතු අස්කිරි මහානායක හාමුදුරුවෝ මේ වෙනකොට ලබා දීලා තිනවා ඔබතුමා දැන් මල්ලතු අස්කිරි මහානායක හාමුදුරුවන්ට ඉස නමලා මහානායක හාමුදුරුවන් නියෝගයේ පිළිපදලා මේ අන්න පිළිපදලා වහාම ඔය දරදඩු නීච මහා අසික්කිත තීන්දුව ආපස්සට හරවන්න කියන එක පැහැදිලිව අපි කියන්නට ඕන ඒ සඳහා අවශ්‍ය අවස්ථාව ඔබතුමාට හදලා දීලා තිනවා ඔබතුමා කරනවද නැද්ද කියන එක ඔබතුමාගේ වැඩක් ඔබතුමා නොකරපු නොකරුවොත් දේශපාලන තීන්දුව ගන්නත් අපි ලෑස්ති මහපාර්මයේ විසඳ ගන්නත් අපි ලෑස්ති ඔබතුමාට අපායට ගිහිල්ලා දුක් විඳින්න ලෑස්ති වෙන්නයි කියලයි අයි බොහොම ඕනෑකමින් කියන්නේ